සමන්ත චක්කවාලි සු අත්‍රගච්චන්තු දේවතවා සද්දම්මංමනිරාජසේ සුනන්තු සදදමොක්ක දම් දම්ම සවෙනකාලු අයන්බදන්ත दम सवन कालू अयन बदंता दम सवन कालू अयन बदंता साधु 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 नमो तस् भगवत अर्हत सम्मा संबुद्धस् නමුතසේ භගවිතු අරහතු සම්මෝ සම්බුද්ධසේ නමුටසේ භගවිතු අරහතු සම්මෝ සම්බුදදසේ. ස විවිච්චේවකාමේහි විවිච්චෙ අකුසලේහි දම්මේහි සවිතක්කන් සවිචාරං විවේකජම්පීතිසුකම් පටමංජානක් උපසම්පච්ච විහරතිී සු ඉමමේවකායං විවේකජේන පීතිසුකේන අභිසන්දේතිී, පරිසන්දේතිී පරිපූරේති, පරිපරති නාසකිංචි සබ්භාවතු කායස් විවේතජනන පීතිසුකන අපපුටන් හෝතති. කවුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නේ. ෝස්ටිලියාවී පදිංච සුපින්වත් යුදහමුදා කනල් කාලීංග ගුණරත්න මහත්මානං එදායාපර මහත්මය සමාන්ති ගුණරත්න මහත්මය පින්වන්ත දෙපල අකණ්ඩවම සංවිධානය කයගෙන එන නිර්වාණ පටිපතා ධර්මදීස්නා මාලාවී හතලිස්තුම්වන ධර්ම දීස්නාවයි අදත් මේ විදිහට ආරම්භ කලේ සත්පුුස පින්වත් එදා අපි අජාසත්ව මහරච්චුරුවෝ භාගිවතුන් වහන්සේ මොුණ ගැහන්නට ඉල්පුර පසුලොස්සක පහෝජනයක ජීවක වෛද්‍යාචාරතුමාගේ අභෝයනට වැඩම කලා එදා ගිය. අජාසත්ත මහරච්චුරුවෝ හි අනකොට භාග්‍යවතුන් වහන්සේ ජීවක වෛද්‍යාජාතුමාගේ අභෝයන්ට වැඩම කරල හිටියේ. එදහස් දෙසය පණහා පිතර පින්වා සාමීන් වහන්සේලාත් වැඩ හිටියා. දැංහර මහා පිරිස මැත්්ද සත්පුරුස පිින්වර්ත්නී කිසීම සබ්දයක් නැති නිස්කලංක මේ පරිසරේ, රජාසත්ත මහරච්චිරූ හඬට අවධි කරලා භාගිවතුන් වහන්සේග මේ පැවිදි පින්වතුන් වහන්සේලා ජීවත්ත ඉද්දි මේ බවයේදීම ලබන ප්‍රතිඵලමනවදකෙර පස්්න කරනවා. ඒ පස්න වලට පිළිතුරු විදිහයට භාගවතුන් වහන්සේ කවුණු කීපයක් දේශනා කළා. අද තියෙන්න පිංවත්නයේ කවුණුවල ඔ ඇත්තන්ඩ ප්‍රතමත් යානයේ ගැන කියල දෙන්නට අපි ගිය සතියේදී ඔය පින්වතුන්ට නීවණ තරම ප්‍රහනය කරරන්න ආකාදය ගැන කියල දුන්නා. බුදුරජාණන් වහන්සේ අපේ අජාසත්්‍ය මහරච්චුරුවන්ට සෝ විවි්චේව කාමිහි විච්චා අකුසලෙහි ධම්මෙහි සවිතක්කන් සවිචාරං විවේක ජම්පීතුසුකම් පටමන් ජානංගඋප සම්පච්ච විහරතී කළ දේශනා කළා පින්වත්න ඒ බිස්සූන් වහන්සේ දෙැ අර ්‍යාන ලබාගැනීම වෙනුවෙන් නීවණ තරම නැතිකදගෙන කටයුතු කරනවා. ඊට පස්සේ ද්‍යාන උපදවා ගන්නවා. දෙයාන උපදවා ගන්නදන්ගේ බිස්සූන් වහන්සේ වස්තුකාම කලේසකාමයන්ගෙන්වෙෙන් වෙන්න ඕන. උන්වහන්සේට දැනෙනවා මගේ හිත දැන් කිසිම බාහිර අරමුණුත්යක්ක ඇලීමක් ඇතිකර ගන්න එකක් නෙමේ. වස්තුකාමවලින් වෙෙන් වෙනවා. ඒවාගේම හිත තුළ කෙලෙස්කාම. හිත කිලි කරමින් තියෙන ලේසකාමත් ඇතිවෙන්න ඇ ලේසකාමින් ගැනොත් වෙෙන් වෙනවා. පවාදීම හිට කිලිටිකරන හැම අකුසලයකීම වෙන්ගෙනවා. හිත කිිලිටිකරන හැම අකුසලයකීම වෙෙන්වෙලා පින්වත්නී අරමුණටම හිත නන්වනවා. භාවනා අරමුණටම හිත නන්වනවා. අරමුණේ නැවත් නැවත යෙදෙමින් හැසිරෙනවා. හිතේ විවේකයෙන් ඇතිවුණු පීතියම සැපේකරමින් පිංවුවත්නී පළවැනිී ධ්‍යානකුසල සිතත් එක්ක තමන්තුළ හටගැනී විදිහට පිංවත්නී ප්‍රතමත්‍යානයට සමවදනවා. ප්‍රතමත්‍යානය උපදවාගෙන ප්‍රථමධ්‍යානයට සමවත්නවා. ප්‍රතමධ්‍යානයකය අන්න ඒ වගේ බොහොම ස සේස බොහොම සුන්දරරි ස්ථානයක්. ට මධ්‍යානයේ ගැන් දන්න නැති සමහරුන් තමයි අයට පහොගිය කාලිකීවේ නාසේ අග තම ඇධ්‍යාන තියෙන්නේ නල තලේ මදතම ඇධ්‍යාන තියන්නේ මං චතුත්්‍ර්‍යානය සම්වත්න එතකොට ඔවලුව වටීමම කැරකුණා කියලා ඒ බොරු කියන පින්වත්න ප්‍රතුමධ්‍යානය ගැන ද නැති හින්දා. ප්‍රථම ධ්‍යානය සම්වධීන්නනා නීවන නැතිවෙන්නට ඕන. ඒකනා විවේකයෙන් ඇතුුණු මේ මුළු සරීරයම සැපවත් කරනවා සම්පූණයම පුඩවනවා හැම තැනව පතුරුවනවා ඒකෙන මුලින්ම විවේකයෙන් ඇතුුණ පීති සැපිය මුළු සරීරයේම පළවැනි ධ්‍යානයෙන් පිරුණු ඒ සැපේ පින්වන පතුරවනවා භාගිවතුන් වහන්සේ දේශනා කරනව පින්වත්නී අජස්සත්ත මහරජිරුවන්ට මහරජතුමනිේ දක්ස වුණු එ නාන්න ඕන කරන දේවල් සපේන කෙනෙක් ඒ ස්නානය කරන්නට ගන්න ඒ සුවඳ සුනු වර්ද ලූහතලියට දාලා වතුර ඉසමින් අතින් අනමින් පිඩු කරනවා. එතකොට ඒ ඉස්නාන කුඩුගුලිය වතුර තියෙන එකක් ජලේ හැම පැතිීම කාර ඇතුල තියෙන්නේ. ඒ ස්නාන කරන්න ගන්නට කුඩුගුලිය ඇතුල්ලයි පිටටයි හැම තැනකම ජලී පිරිලා තියෙන්නේෙ. ජලය ගෑයි විලා තියෙන්නේ. එවුනාට බිඩු විදිහට වතුරයකින් වැැගිරෙන්නේ. බුදුරජාණන් වහන්ස දීශනාකයනව මහරඇත්තුමනි අන්න ඒ වගේ. පින්වාත් බිස්සූන් වහන්සේ වේකයෙන් හටගත් පීති සැපන් මේ සරීරයේ තෙමනවා. හාත්පසින්ම තෙමනවා. සම්පූණයම පුරවනවා. හැම තැනම පතුරුවනවා. ඔහුගේ මුළු සරීරේමැ ඒකෙන් ඇතුවන පීති සැපයෙන් පැති දෙෙනවා. මහරත්තුමනි මේ ආත්මයම දකින්න පුළුවන් පළවිපාකයක්. මේක මේ කලින් කිව්ව මේආත්මයේ දකින පයෝජනවලට වඩා උසස් ප්‍රයෝජනයක්. බොහොම ශේෂ්ඨ පය කලින් කිව්වේකට වඩා මේක හරි ප්‍රබලයි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නී මේ ජීවිත යේදීම ප්‍රථමධ්‍යානයට සමවත්නවා ඒක කලින් ලෞ්පු ප්‍රතිඵලවලට වඩා බොහම් උසස් එකක් පින්වත්නී දැංුව ඇත්තු දන්නවාන්නේ ්‍යන උපටවා ගන්න උපකාර කරම ධර්මතා පහක් තියෙනවා කියලා විතක්ක විචාර පීති සුක එකක්ගතා කියලා විතක්කය විචාරයේ පීතිය ඒවාගේම සුකය ඒ ආගතාවේ. විතක්කයේ කියල කියන්න පින්වන භාවනා කරන පින්වතුන්ග හිත නැවත් නැවතත් අරමුණට නන්වන ස්වභාවේ. විචාරයේ කියල කියන්නේ හිතා අරමුණේම හසුරුවන ස්වභාවේ. ීතිය කියල කියාන අරමුණේ හිට පිනවන ස්වභභාවේ ප්‍රභෝතමත්තට වන ගතිය සුකයේ කියලකාන අරමුණේ රසේ ආසවාදය කිරීමට එතකොට ඒ කාගතාවේ කියල කියන්නේ පින්වත්නී සමාධයට එද විතක්කයේ නැති කරන්නේ තිනමිද්දේ අරමුණට හිත නැන්වීමෙන් තිනමිද්දේ නැතිකරනවා. විචාරයෙන් විචිචිච්ඡා නීවර්ණය නැතිකරනවා. පීතියෙන් පින්වත්ණ ව්‍යාපාදයේ තරහා යන ව්‍යාපාද නීවර්ණය නැති කරනවා. සුකයිෙන් උද්ධච්ච කුක්කුච්ේ නැතිකරනවා. ඒකාගතාවී නැතිකරන්න එකකා මච්චන්දේ. කොට මෙන්න මේ විතාක්ක විචාර පීති සුක කියන අංගහතර මගක් බලවත්ත සත්‍යමාත්තවවක් කෙනෙක්ග සන්තාානීමයේ විදිර කුසල් වඩමින් ඒක ඒම සංවි එහෙම ඇසක්ති මත්තුූුණොත් පිින්වත්නී ප්‍රථමාත්‍යානයේ තමයි හැදන්නේ අපි විතාර්කයේ කියල කිවවේදා සිත නැවත් නැව තරමුණුවලට නන්වනේකට. විචාරය කීවේ නැන්වූ අරමුණේ සිත හසුරුවණයකට පිරිමන්නේකට පීතිය කෙලකිව අරමුණහි සිත පිනවීමට ප්‍රබෝධමත් කිරීමට සුකේ කීව සිත අරමුණු රසය ආසාධනය කිරීමට ඒකාගතාවේ කෙල කිව සිත එක අරමුණකට යොදා තබනයකට සමාධියට භාවනා වඩන්න කමටහන් හතලිහත්ති නම් ඉද්‍යාන උපදවාගන්න පුළන් භාවනා කමටහන් හතලිහත් තියෙනවා. මේ හතලිහිම්ම පින්වුවත්න සියලු ද්‍යන උපදවාගෙන ඉස්සරහටයන්න බැහැ. ඒකක කමටහංවලින් ලබන්න පුළුවන් දියුණු ස්වභාවයන් දියුණු අවස්ථාත්තියෙනවා. එක එක භාවනා කමටහා වලින් ලබන්න පුළුවන් දියුණේ ප්‍රමාණය තියෙනවා කමටහ හතලිහිෙන් පළවැනිතහා අපි හඳුන් අ සම සමත භාවනාව දස කසිනය කියලා දසසිනය දස අසුභය දස අනුස්සති සතරභහක්ම විහරණ. ආහාර පටික්කූල සඥාව, චතුධාතු වවත්තානය සතර ආරෝප්ප මේ විදිහත් තමයියේ හතලිහ තියෙන්න්නේ. දැස කසින දසසුභ දස අනුස්සති, සතරභක්ම විහරණ, ආහාර පටික්කූල සංඥාව, චතුධාතු වවත්තානයේ සතර ආරූප්ප මේ කමටහන් හතලිහෙන් දස කසනේවෙන්නේ පැටවිකසිනේ ආපෝකසිනේ, තීචෝකසිනේ, වායෝකසිනේ, නීලකසිනේ පීතකසිනේ, ලෝහිත කසිනය ඕදා අතකසිනේ ආකාසකසිනේ ආලෝකකසිනේ කියන දහය. මෙනි මේ කසින දහයෙන් පිින්වුවත්ය පුළුවනි කෙනෙත්ව ධ්‍යානහතරම උපදවාගන්න. එකන් චතුත්තා අධ්‍යානම උපදවාගන්න පුළුවන් මෙන මේ කසින දහයින්. ඉට පස අසුබදහය. අසුබදායකි වහම උත්තුමාතක විනීලක විපුද්ක විශ්චිද්ධක විකායිතක විචිත්තක හතවිකිිත්තක ලෝහිතක පුළවක අට්ටික කියල දායත්තියෙනවා. මේ කමටහන් දහයෙන් පින්වත්න ප්‍රතමධ්‍යානයේ විතරක් උපදවාගන්න පුළුවන්. මේ කමටහන් දහයෙන් ප්‍රතමාධ්‍යානයේ විතරක් උපදවාගන්න පුළුවන්. අපි දැන් මේ කතාා කරම ඉන්න පටම අධ්‍යානය ලැබෙනවා මෙන මේ උද්දුමාතක විනිීලක විභුග්භක විච්චිද්දක විකාහිතක වි හත විකිත්තක ලෝහිතක පුළවක අට්ටික කියන මෙනෙමී වගෙන්. ඊට පස්ස පින්ුවති දසාහනුස්සති. බුද්ධානොස්සර ධම්මානවසය සංගානුස්සති සීලානොුස්සතිදි චාගානුස්සදි දේවතා නුත්ස්සති මානානුසති කායගතව සති ආනාපානසති උපසමානුස්සති. මේ කමටහං වලින් බුද්ධානුස්සති ධම්මානුස්සේ සංගානුසති සීලානුස්සති, චාගානුස්සති දේවතා අනුස්සති මාන අනුස්සති උපසමානුස්සති කියන මේ කමටහන් අටින් ධ්‍යානයට ආසන් උපචාර සමාජී විති නැක් ලැබෙනවා.ඒගැන් ්‍යානයේ උපතවා ගන්නත් බැහැ. බුද්ධානන්ස්සේ දම්මානුස්සේ සංගාන උසති සීලා නුස්සදි චාගා නොස්සති. දේවතා නුස්සති මානානුස්සති කියන උපසමානුස්සති කියන මෙන්න මේ වගේ එම්පින්වර්නි ධ්‍යානයට ආසන්න උපචාර සමාදී විතරෑ ලැබෙන්නේ. කායගතා සතියන් වගේ මානාපාන්සති එම්පිින්වර්නි ලැබෙන දියුණුව ගත්තහම ආනාපාන් සතියෙන් චතුත් අධ්‍යානයම ලැබෙනවා හබයි කායගතා සතියෙන් ලැබෙන් පටමධ්‍යානී විතරයි. බුද්ධානුස්සති වගේ භාවනා අටකීම පින්වත්නී කමටහංවලින් උපචාර සමාධිය ලබන්න පුළුවන් රකායගතා සතියෙන් ප්‍රටමධ්‍යානයේ ලබන්න පුළුවන් ආනාපාසතින් ධ්‍යාන හතරම ලබන්න පුළුවන්. ට සතරභයක්ම විහරණ සතරභයක්ම විහරණකිව්වා මෙත්තා කවුුණ මුදිතා උපෙක්කා මෙත්තා කරුණා මුදිතා උපෙක්කා. මේ වගේ පින්වුවත්නි මෙත්තා කවුණ මුදිතා කියනතුනෙන් පළවැනි දෙවැනිතුන් වැ නිකේන ධානය විතරයක් ලැබෙනවා උපේක්කා කමටහනය චතුත්්‍රධ්‍යානයම ලැබෙනවා. උපේක්කා කමටහනයෙන් පින්වත්න චතතුත්ත අධ්‍යානයම ලැබෙනවා ඉර්භ සතරආරුප්පයෝ සතරආරුප්ප කියල කියන්නේ ආකාසානංචායතනය විඤ්ඥාණංචායතනය ආකින්චංඥායතනය නෙව සඥානා සංඥායතනයේ. මේ සතර ආරෝප්ප චතුත්තධ්‍යානය විතරක් පින්වර්ත්නි ලබා දෙනව එතකොට මෙ සතර අරූපයන්ගෙන් චතුත්තධ්‍යානයේ විතරක් ලැබෙනවා ඒ අපි පංචමධ්‍යානය ක කියලත් කියනවා අභිතරම කමේදී. ඉටුබස් ඥ ඒක සංඥා කළකයන ආහාර පටික්කූල සංඥාවට ධ්‍යානයට ආසන්න උපචාර සමාදී විතරක් ලැබෙනවා. ඒකවත්තානය කියල කියාන චතුදාතු අවත්තානයට ධ්‍යානයට ආසන් උපචාල සමාධී විතරයි ඒකනුත් ලැබෙන්නේ. යද්‍යාන උපදවාගන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා ද්‍යන් උපදවාගන්න බැරි භාවනාකමත් තියෙනවා එක් එෙ ්‍යාන විතරක් ලැබෙන භාවනා ක්‍රමත් තියෙනවා. ප්‍රංවතිී නීවණ ධර්ම පාට නැවත ප්‍රවධානය යමු කරන්න ඕන. නීවණ ධර්ම පහේදි පළවැනි නීවණය කාමච්චන්දය. කෙනෙක්ගේ සන්තානයක මේ කාමච්ඡන්දය ඇතුවනොත් කුසල ධර්මයන් ඇතිවෙන දෙන්නේ නිවන අරමුණු කරන්න දෙන්න නැහැ. කුසල ධර්මයන් වගේම නිවන් මග අවුරමින් පින්වර්ත්නි තියෙනව මෙන්න මේ ධර්මතාවයක්. කාමච්චන්දය කුසල් මඟ අවුරනවා. මෙන්ද පින්වර්්නි ඔයෙත්තාන්ට මතකඇති පහුගේ දේශනාවවිද අපි නීවරණ ගැනි විස්තර කළ නීවරණ ධ්‍යාන මාර්ගපල උපදවාගන්න බාධාකරන ධර්මතා. උපචාර සමාධීහරි අල්පනා සමාධිහරි උපදවාගන්න බැරි වෙන්නත් ඒවාගේීම සත්‍ය පැහැදිල් ලෙස දකින්න බැරිවීමත් නිවමඟ අවුරන හින්දාත් හිත අන්දකර්න ධර්මතා නීවර්ණ ධර්ම කියල හඳුන්වන්නේ මේ විදිහට පිින්වර්ත්නි ඔය ඇත්තෝ භාවනා වඩ්නකොට නීවර්ණධර්ම නැතිකද ගන්න කටයුතු කරගන්න ඕන එයින් සත්පුරුස පිංවත්න කාමච්චන්දයේදී ඒ රූප සද්ධ ගන්දරස්ස ඉස්පාස කියන පංචකාම සම්පත් ගන ඇතිවන්න දැඩි ලෝබේ නැතිකරගන්න ඕන. ඒක නැතිකර ගන්දනම් අසුභරමුණ ඉගෙන ගන්න ඕනේ නැවත් නැවත අසුභාවනා කරන්න ඕන ඇසකණ නාසේ වගේ ඉන්දියන්ගේ දුරවල් වහගන්නට ඕනි සමන්ගගේ ප්‍රමාණයේ දැනගෙන ආහාර අනුබව කරන්නට ඕනි. කල්්‍යයානිමිත්තය හාසය කරන්න ඕන යහපත් කාලෝචිත යහපත් හොඳ කතා පින්ුවද කතා කරන්නට ඕන. ව්‍යාපාදීදී මට අනතුරක්කනව දැනුත් මට අනාර්ථයක්කයනු අනාගතයත් මට අනාර්්‍යයක්කය නවා ගේ තවතාට තනාතයක් කළ දැනුත් හිතවටට අනා්‍යයක්න අ නාගතය හිතවටට අනාර්්‍යයක් කනවා මේ ආදී විදිහට පින්වුවත්න නව ආගාත වස්තුත් නැතිකට ගන්න ටෝනි්‍යාපාදේ දෙකස තිනමීත්දේ ව්‍යාපාදී නැතිකර ගන්න නම් මෛතී වඩන්න වෙනවා මෛතී භාවනාව හොඳට වඩමින් ජියුන්වෙද වෙනවා තමන්ටත් අනුන්ටත් විපාගදැන පෙරකරම ගැන හිතන්න වෙනවා පත්්‍යවේසා කරන්න වෙනවාව කල්ලයානිමිත්තුව ආස්සේ කරන්න වෙනවා ඉහපත් කාලෝචිත කතා කතා කරන්න වෙනවා. තිනමීතිී නැති කරන්න නම් ප්‍රමාණී දැනගෙන ආහාර අනුභව කරන්න වෙනවා එක ඉදිියව්වකින් ඉදින ඉදිමතාව හාම ඉදිියව්ව වෙනස් කරල තවදියව්වකට හිතකයි පෙරලෝ වාසය කරන්න වෙනවා. ඊරේලිය හඳේලිය වගේ ආලෝක සංඥාරමුණු කරන්න වෙනවා එලිමහනේ ඉන්නේ එක කල්ල්‍යාන විත්‍යූ සේවනය කරන එක යහපත් කාලෝචිත ඇත්තවයි කාලෝජිත කතා එහෙම තියන එක පින්වදන්නේ ඉතිනමීදිය නැතිවෙන හේතුවක් වෙනවා. ඉට උත්තාච්ච කොක්කුච ඒ නො සංසුන්කම් විසිරයානයක සෙලවන ගතිය උද්දාච්චය ඒවාගේම නොකළ පින් ගැන වගේම කරගන්න බැරවුණු පින්කං ගැන එහෙම පසුතැ වෙන ස්වභාවය කොක්ක ුච්ච ඒ උද්ධච්චක කුක්කුච ඇති වෙනවා පින්වටි ධර්මය බොහෝ ඇසූපිරෝටැන්ක් කියනවනං ධර්මේ දැනීගෙනගෙන බොහෝ දහම් කවුන්දන්නවනම් ඇ පින්වට මේ උද්දා්චක කුක්කුච්ච නැති කරන්න පුළුවන්. ඒවාගේම උද්දාචක උක්කූච්ච නීවණය නැති කරන්න තවත් උපකාරවන එකක් තමයි කැපෑකප දේවල් දැනගෙන කට්ට. කටයුතු කිරීම. උද්ද්ක උක්කුච්චේ නැතිකාන පුළුවන් තවත්කමයක් තමයි විනයේ ඉතා හොඳ පුරුද්දක් තියෙන එක ගුණේෙන්දුවනයෙන් තපසින් වැඩිය අ සේ කරන්නත් ඕන කල්ලයානි මිත්තයෙන් ආසය කරන්න ඕනෙ යහපත් කාලෝජිත කතා ඇතිකෙනෙක් වෙන්නත් ඕනේ. ඉටු පස විෂකිච්චාව. විචිකිච්ඡාවේදී පින්වත්නී භාගවතුන් වහන්සේ නවලෝකෝත්තර ධර්මයත් අස්ථාරි පුද්ගල මහා සඟරත්නයක් සීලයත් පූර්ුවන්තයත් අපරාන්තයත් පූරුව අපරාන්තයත් හේතු පර දහමුවන පටිච සමපා ධර්මය හැක්කනවා ඒ විචිකිච්චාව නැතිකට ගන්න කටයුතු කරන්නට ඕන විචිකිච්චාව නැතිවෙන්න පිින්වර්ත්නි බොහෝ ඇසූ පිරුවතැන් තියෙනකොට. ඒවාගේීම පස්න කරමින් කරමින් සැකහැර දැනගන්නකොට. විනයේ ඉතා හොඳ පුරුද්ධත්යීද්ද. කලයාන මිතයම ආසය කරනකොට යහපත් කාලීන කාලෝජිත කතා ඇතිව කටයුතු කොලා විචිකිච්චාව ඇති වෙන්න නැෑැ මේ විදිහට පින්වත්න ධ්‍යාන අංග මතු කරමින් නීවණ අංග එකින් එක නැතිකට ගන්නට කටයුතු කරගන්නට ඕන මේ විදිහට පින්වන කටයුතු කරගෙන ඉදිරියට යනකොට පටමා්‍යානය උපදවාගන්න පුළුවනි. ්‍යාන භාවනා කරන්න කැමැති යෝගාවච්චයට පින්වතුන් දා අටආකාරයක වැදිතියෙන දෝසතියන විහාරස්ථාන ගෙවල් ඒව පැත්තකට කරලා සමාධයට බාධ කරන පුංචි ලොක්කු හැමදේයක්ම අත්හැරලා තමන්ගේ ගුරුවරයාණන් වහන්සේගෙන් ගුරුත්තුමාගෙන් දැන ඉගෙනගෙන පින්වත්න භාවනා කටයුතු කරගන්න පටන්ගන්නට ඕන ඒ විදිහට භාවනා කටයුතු කරගෙනයද්දී ඔය ඇත තෝරගත්ත පටවි කසිිනේ නම් ඒ පටවි කසිනේදිහා බලාගෙන එය කසිනය කියල ඔය ඇත්තග හිතේකට හොරු කරගණ්ඩුවන එතකොට පින්වුවත්නී ඔය ඇත්තූ කසින මණ්ඩලයක් හතාගන්න වෙනවා හුඩු කරගන්න වෙනවා. ඇස් දෙක ඇරගෙනම හොඳින් භාවනා කරලක් පින්ව නිමිත්ත හොඳින් පොරුදුනාට පස්සේ ඇස් දෙක පියාගෙන භාවනා කරන්න ඕන සත්පුරුස්ස පිංවර්ත්නී එහෙම භාවනා කරමින් ඉදිරියට එනකොට නිිත්ත හොඳට ඔය ඇත්තන්ට වැටිහිෙන්න පටන්ගන්න ඇස්තෙක පියාගත්තත් වැටිහින පටන්ගන්නවා. තරි වෙනත් තරමුණුවල ඉස්පාසවීමක්න්න ඇතු අරමුණම හොඳට අරගෙන උකහාගෙන පින්වර්ත්නනි ඇහැට පේන වගේ හිතට පේන තත්වයක් ඇතිවෙනවා ඒ අපි කියේනවා උද්ගා නිමිත්ත කියලා. ඇහට පේනවා වගේම හිතට පේන වැටහිෙන දැන් අවස්ථාවක් කෙනවා. ඒ උද්ගා නිමිත්ත. උද්හනිමිත ඇතුුණට පස්සෙ පිින්වර්නි භාවනා අරමුණේම හිත පිහිටුවගෙන භාවනා අරමුණම සිහිකරමින් ඉන්න ඕනේ ඒ විදිහට දියුණවීගෙන එනකොට පින්වර්ත්නි නීවන ධරම තවත් උනී වෙලා යනවා. කලින් තිබුණු තත්වයේදිත් ගොඩක් උනී වෙන එවුණනාට ඊත වඩා තවත්. ඉතිරි නීවර්ණ ධර්ම තුනී වෙලා යනවා එහෙම නීවර්ණ ධර්ම තුනීලා පිරිසුදු වෙලා නිමිත්ත ඉතාම පැහැදිලිව හොඳට වැටහෙන පටන්ගන්නවා. නිමිත්ත ඉතාම පැහැදිලිව හොඳට වැටහෙන පටන්ගන්නවා ඒක පින්වජිපති බාග නිමිත්ත. උද්ගා නිමිත්තත් ලබාගෙන ඊ පස්සේ පින්වත්නී ප්‍රතිභාගනිමිටිත් උපදවාගෙන කසින ම්ඩලේ ළඟම තවදුවටත් ඉන්දි නැතුව තවත්තැනකට ගිල වුණත් ඔයත්තට භාවනාකාරන පුළුවන් එතකොට අර ප්‍රතිබාගනිමිතිි ඉතාහම හොඳට වැටහෙනවා දැඟෙනවා එක්කේ කයට ප්‍රතිභාගෙනමිටි වැටහෙන ආකාරය වෙනස් වෙනවා. සමහරුන්ට ඒ නානාපකාර විදිහට පැටහෙනවා මේ විදිහට පින්වර්ත්නිි ඒ භාග්‍යවත් ලූගුදුු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ පිම්බර භාවනා මාර්ගයන්ගෙන් ප්‍රටමධ්‍යානය උපදවාගන්නට නුවනැති ඇත්තෝ කටයුතු කරගන්න ඕන ඒවා කිසි දවසක අපතියන්දී නෑ ඒධ්‍යානයෙන් සුළු මහොතා හිටියාත් ඒකට ලැබෙන අනාගත්ත තිහියත්තුක විපාකයෝ. ඒවල් ලැබෙන විදිහට ඔබ ධර්මී හැසිරෙමින් කටයුතු කරගන්නට ඕන. හොද පින්වර්ත්නි අතට ඒ විදිහට ප්‍රතමධ්‍යානය ගැනයි. ඔයඇත්තන්ට කවුණු දේශනා කලේ ය සත්පුරස්සේ හැම දෙනාම සසරින් ගොඩ වෙන්න කටයුතුකර ගන්න අපි එකක් නෑර හැම දීම ඔය ඇත්තන්ට කියල දෙෙනවා පට මධ්‍යානය තවරුතය විස්තරකයනවා මෙහෙමයි මෙහෙමයික්ෙරෙන්නේ මේ විදිහට කරන්න ඕල කසින මේ වද්‍යනුපතවාගන්නේතකොඩ හිත හැදන්න මේ මේ විදිර කියලා සීහම දේව පින්ගන ඔයඇත්තන්ට දේශනා කනවා මේ සාමාන්‍ය පල සූත දස්තාමාලායත විස්සරහට ගොඩක් විස්තර දේශනා කරන්න තියෙනවා. හැම පැත්තම සමති විදාශන දය. කාරීම ඔයත්තන්ට කවුණු දැනුවත් වෙන්න පුළුවන්. මෙතෙ කියලා සිදුකර ගැත්ත පුුණ තරමියෝමියගේී ඥාතිීන තනමෝදන් වී වායිටල ඥාතීන්ට පින් අනමෝදන් කරන්න ඉදම්මී ඥාතිී නම්හුතු ද තිී ම්හතු මතු ඥාතයෝ. ඉම් ඥාම් හෝතුෝෂකිතත ඉම්නම්ෝ දෙවියන්ටත් මේ පින් අනමෝදන් කරන්න ඔස්ටිලියාවේ පදිංචි සුපින්වත් යුදහමදා කරන කාලීද ගුණරත්න මහත්මනා එදාබර මහත්මේ සමන්ති ගුණරත්න මහත්මය සත්පුස පුන්නවන්තයෙන් අකණ්ඩම සංවිධානය කරන එනිර්වාණ පටිපදා ධර්ම දේශනා මාලාව ත්තරරිස්තතුන් ද දේස්නාවට්‍ර සහභාගුණේ මේ ැස්කර ගත පුුණ්‍ය ධර්ම යුදදිවියුත් අනමෝදන් වීවා නිරන්තරේම ඔබ හැමජනා මරක්කිීත්වා දෙවියුත් නිවනිින්සන සිත්වා ඉග්‍රදිවියන්ට පින් අනමෝදන් කරන්න ආකා සට්ටාච ආකා සටටාජබුම් මට්ටා දේ වානාගා මෛ්දිකා පු්ඥන්තන් අනුමෝදිීත්වා ජිරන් රක්කන්තු සාාසනම් ආකාසට්ටාජබුම් මට්ටා දේවානාගා මෛ්තිිකා. Punyantangan mudi tua, jiran rakan tu desenang. Aka serta cegung mata dewa naga mahintika Punyantangan mudi tua, jiran rakan tu සේලම ුණ ධරමයෝ සසර දුක්නසා සසරීග තටව නිවන් දකින්නට ඒ කාන්තේම හේතු සම්පාත්ම වීවා ඉදන් මේ පුණ්ඥං ඉඩම් මේ පුුණ්ඥං අසවකයා වහන්හූතු අසවකයාවාහෝටු මේ පින පින நிவன் நவபோதவேமீ பிநிஸமே நிவன் நவபோதவேமீ பிநிஸமே ஈவா ஏதுவேவா குசலயி பலயின் மே குசலயி பலயேன் தகிநாதுரும நிவன் தகிநாதுரும பஸ்ஸௌதஸ அகுசல் கரன பஸ்ஸௌதஸ அகுசல் கரன ීද බලගේදමස්හ තුරස ඉන්ගේමසුශශ රගීද අපපමිතුලයින්ගේ සොලබවා පසනුලවා මනදී දානදී කම් කරන පිංකම් කරන හද තිලදී අන්ත ගුණපුුරන අ අනන්ත ගුණපුරන දෙනාදී විදර්ශනාල වටන පාවන වටන පුර දීද සකෂගේ අල්්‍යන මිත්‍ර ඉන්ගේීද අයානමිත්‍රඉන්ගේද සුත්ජාදී උන්දාාදී. ආරි මංු ආරමෝමී ආශ්‍රයමලැපීවා ආශයලීවා පවත් පින්වාන්ත ඔබට අප ආසරුවා අදකරන්නේ ඇත්තු සාමාන්‍යපර සූතතයෙන් ධර්මස්ශ වනය කළේ හරිම සුන්දර අපූරු සූත ධර්මදී ස්නාවක් එහි. වන විවෘත්තු වෙන ඔබේ ජීවිතයා ලෝකොමත් කරන සමත භාවනා ගැන අග සම්පූර්ණ විස්තරයක් වෙනවා තාම ධ්‍යන ගැන විස්තර කරන පටන් ගත විතරෑ බොහෝ කවුණු ඉතින්ද අංග සම්පූර් එකක් නෑර කියවෙනවා ඒවාගේම පින්ුවතින් විදාසනා භාවනා ගැන බොහෝ කාරණ කියවෙන ඉතාම් පබල වටනා සූතු ධර්මදශනාවක් මේ සූතු ධර්ම දේශනාවන් සංවිධානය කරන සුපින්ංවා තෝස්ටේලියාවේ පදිීංචි උදහමුදා කරන කාලින් කුුණරත්න මහත්මාන එ දෑබර මහත්මය සමාන්තතිගුවන් රත්න මහත්මියය ඇඒ දදු දරුවා විත රටවල ලැසිත් නොය පුුණ්‍යවන්ත මහත්ම මහත්ම ඔබේ දදරෝල් පරපුල මදිනාට නිදක් නිරු කී තිීරිකාස ලපීවා වදා ප්‍රචයිනෝ චත්තරු දම්මාාවතන්තියාායි වන්ෝසු කම්බලන් ආවුරරුග සම්පති සග සම්පතිමීවේචේ අතුනිබාන සම්පති ඉමිනාති සමිච්චතු සු සුස සීලවන්තංගුණවන්තම් කුණ්යක්ක් ෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලදම් පසේ dhi turang tarita ditera nga ketam patipatiya sadda siga dayaawaang buddha putang namama okaasa Bandmi bantemaya katam punya saminaanumu di tabmbah. Samina katam punyam ayam bang. Sadu sadu anu modami. Oka sedwara tele katan sabang aja yang kamera bante. Oka sekamam kamami bante. Oka sekamam kamami bante. Tuti ampi oka sekamam mi bante. Tuti ampi oka sekamam mi bante. Tati oka bante. අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි පිම්බත් සියලු දෙනාටම සදාවන්ධනීය පූජනී, නමකන් අවසරයි, අති පූජනීය තපූුවනී රතල ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අප කෙරෙහි මාත්තුූ අනුකම්පාවේ. සහිතාමත් කරුණාවේ මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙරාටම වැටහෙන පරිදි සරලව දේශනා කරනෝ බොහන්සේට, ධාබි වන්දනා නමස්කාර කරනින්. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත්කාලයක් පහසුවෙන් කරගනයාමට උබවහන්සේට අවශ්‍ය නිදුක් නීරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සෙලු දෙනා වඩුවෙන් පාර්ථනා කරමු. තවද ඔබවහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්මදානමය මහා කුසරය හේතු ආසනා වේවා. උබවහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ උබවහන්සේගේ ගුරුදේවොත්තමයාණන් වහන්සේලාටත් මෙම ධර්මදානවය මහකුසලය අනුමෝදං කරනය අනුමෝදං වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහය දක්වන අපරක්කේ පඤ්ඥාසාර ස්වාමීින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩවාසේ කන අනෙකුත් සේලු ම ස්වාමීන් වහන්සේ ඇතුළ කාර්ය මන්ඩෙටද ධර්මදානමය කුසලය අනුමෝදන් කරමය අනුමෝදන් වේවා. තවද ලෝවාසී ලක්වාසී සියලු දෙනාම මෙම මේ මොහොතේ ඇතිවී තිබෙන වසංගතරෝගෙන් මිදී නිදුක්ව නීරෝගීවජීවිතය ගෙනයාමට මෙමහා කුසලෙ උපනිශ්්‍රය වේවා. එම ධර්මදේශනාවට සම්බන්ධ වූ පින්වතුබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්්‍ය එන්ට ූතුම් චතු්‍රාර් සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙච්චිතිින් ප්‍රාර්ථනා කරමු.